පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. අපි අපේ රජයක් තුල ගොවියාට මුල් තැන දෙන, කෘෂිකර්මයට මුල් තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් තුලින් තමුන්නාන්සේලාගේ ජීවන තත්ත්වයේ ඉහළට ගෙන එන්නට අවශ්‍ය සියලුම කරුණු අපි සලකීමට බැරගෙන ඒකට උත්තරයක් සපයලා අපි දන්නවා මේ ප්‍රශ්නේ මේකට විසඳුමක් වශයෙන් ජාතික ප්‍රතිපත්තියක් කරා තමුන්නාන්සේලාව ජීවන තත්ත්වයේ ඉහළට ගෙන ඒමට කටයුතු කරනවා කියන සාතිකය ලබා දෙමින් තමුන්නාන්සේලාට ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලාගේ සහාය සෞභාග්‍යමත් රටක් බිහි කිරීමට අපිට ලබා දෙන මෙන් ඉල්ලමින් තමුන්නාන්සේලාට ජය වේවායි පතමින් මම මගේ කතාව අවසන් කරන ස්තුතියි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපති අපේක්ෂකතුමා තමුන්නාන්සේලාට පැහැදිලිව මොකද්ද කරන්න යන වැඩපිළිවෙල ප්‍රතිපත්තිය කිව්වා. මොකද මම එතුමාගේ කතාව අහගෙන හිටියාම එතුමා ප්‍රතිපත්ති ගැන කියනවා. මම මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කතාව අහගෙන හිටියාම එතුමා සජිත් ප්‍රේමදාස වන වනාහි අපේ පොඩි කාලේ කිව්වා පොල් ගහ තාල වර්ගයට අයත් වනාහි කියනෝනේ මේ වගේ තමයි. පිටරට ගොවියා කෙරෙහි විශ්වාසය තියලා පිටරටින් ඔක්කොම බාණ්ඩ ගේන්න ඕන කියන පදනම හිතාගෙන හිට ආණ්ඩුවක් ආවම ඒ ආණ්ඩුව තුලින් මේ රටේ දේශීය ගොවියට තැනක් ලැබෙන්නේ නැහැ. ඒකින්දා අපි කෙරෙහි විශ්වාසය තියන්න මේ පසුගිය කාලේ අද එක්සත් ජාතික පක්ෂයේ මොන අපේක්ෂකයාද ඇම්මත් ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ඔවුන් වෙනස් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ ප්‍රතිපත්ති වලට ගිහිල්ලා මේ රට විනාශ කරන්නේ නැතුව කටයුතු කිරීම මේ අපි ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ නූපන් දරුවෝ වෙනුවෙන් අනාගතයේදී ඉපදෙන්න ඉන්න දරුවෝ වෙනුවෙන් අපිට තියෙනවා යුතුකමක් ඉටු කරන්න. ඒ යුතුකම අපි ඉටු කළ යුතුව තියෙනවා. ඒ නිසා ඒ සඳහා ඔබ සූදානම් වෙන්න අද විශේෂයෙන්ම අපි මේ කලබලෙන් කතා කරන්නේ මේ අපේ පක්ෂයේ එකමුතුවක් ගැන සාකච්ඡා කිරීම සඳහා අපිට යන්න වෙලා තියෙනවා. 12ට එන්න කියලා කිව්වේ දැන් 12 පහ වෙලා පණිවුඩ දෙකක් විතර ආවා. ඉක්මනට ගෝඨාභය මහත්තය ඇව්වා මමත් එතෙන්ට යන්න ඕන. ඒකින්ද මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. තමුන්නාන්සේලාට දේශපාලනේ කතා කරලා වැඩක් නැහැ. මොකද රට පිළිබඳව රටේ ජීවන වියදම පිළිබඳව විරැකියාව පිළිබඳව ගොවිතැනට තියෙන තැන පිළිබඳව මේ සියල්ලක්ම ගැන මට වඩා හොඳට ඔබ දන්නවා. ඔබ මොකද මේකට අත්දැකීම් තියෙනවා. ජාතික ආරක්ෂාව රැක ගැනීම අවශ්‍ය පුද්ගලයෙක් තමයි අපි බොහොම පැහැදිලිව ජනතාවට ආරක්ෂාව දෙන්න පුළුවන් නායකයෙක් තමයි අපි අපේක්ෂකයා වතෙන් පත් කරේ කියන එක තමුන්නාන්සේලාට මතක් කර දෙමි. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පතමින් මට අර සාකච්ඡාවට යන්න අවස්ථාව ලබා දෙන්නේ කියලා ඉල්ලා සිටිමි. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පතමු. Maxis number 1 tire in Sri Lanka.